සුබ දැසනක් ඔබට අපි අද ස්වාමින් වහන්සේගේ වචන දෙසට අපගේ අවධානය යොමු කරමු. ගීතවල 147 වෙනි ගීතිකාව 3 පදේ උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුව කරනසේක ඔවුන්ගේ තුවාල බඳිනසේක. උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුව කරනසේක ඔවුන්ගේ තුවාල බඳිනසේක. උන්වහන්සේ කියනවා බිඳුරා වූ හදවත් ස්වාමින් වහන්සේ සුව කරනවා. තුවාල වෙලා තිබෙන හිත් උන්වහන්සේ සුවපත් කරන්නට යනවා. මේ වෙලාවේ මේ වචනය අහන ඔබ යම් කනස්සල්ලකින් පීඩාවකින් පසු වෙනවද? ස්වාමීන් වහන්සේ සූදානමින් ඉන්නවා ඔබට සමාදානය දෙන්නට. උන්වහන්සේ ඔබව සුවපත් කරන්නට සූදානමින් ඉන්නවා. උන්වහන්සේ බලාගෙන සිටිනවා ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නට. ඒ වගේම ඔබ අඳුරන යම් කෙනෙක් සිටිනවනම් ඔබට කෙනෙක් හමු වෙනවා නම් කනස්සල්ලෙන් පීඩාවෙන් සිටින ප්‍රශ්නයෙන් සිටින වේදනාවට පත් වෙලා හිත බිඳීමට ලක් වෙලා ස්වාමීන් වහන්සේ ඔවුන්ට උපකාර කරන්නට සූදානමින් සිටිනවා මේ උදෑසන. ඉතින් මේ උදෑසන අපි යාක්ෂාවෙන් ස්වාමීන් වහන්සේට ලංවෙමු අපගේ සිත් සුවපත් කරන්නට. ඒ වගේම අනිත් පුද්ගලයන්ගේ තලුණාව බිඳුනාව සිත් ඇති හැම කෙනෙක්ගේම හිත් සුවපත් කරන්නට ස්වාමීන් වහන්සේ ඒ සමාදානය මේ උදෑසන අනිවාර්යෙන් ඔබට දෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේත් එක්ක යාක්ෂාවෙන් දවස ආරම්භ කරන්න. ස්වාමීන් වහන්සේ ඔබගේ සිත අන් මනුෂ්‍යයන්ගේ සිත් සුවපත් කරන්නට යනවා. ඉතින් එසේ කරන්නට ස්වාමීන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරන සේක්වා. ඔබට ජයසි පිටා.